ආයුබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම නිශාන්ති දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ආර්ථික පුනර්ජීවනය ඇතිකොට දරිද්‍රතාව තුරන් කරන්න ජනපති නියමෙන් කාර්ය සාධක බලකායක් කොරෝනා රෝගීන් ගණන 323ක් වෙද්දී පොළොන්නරුවේ ගම්මාන 12ක් වසා දැමේ කොරෝනා සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 822 දක්වා ඉහළට ITN මනුෂ්‍යත්වයේ සත්කාරයෙන් විදේශීය මිතුරන්ටත් අතහිත කොරෝනාව චීනයේ නිර්මාණයක් නොව සතුන්ගෙන් බිහිවුන එකක් ජගත් සංවිධානයෙන් ප්‍රකාශයක් දේශීය ප්‍රවෘත්ති ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටවනු ලැබුවා ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා වෙත පැවරි ඇති බලතල අනුවයි ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා කාර්යසාධක බලකායේ සභාපතිත්වය දරනවා අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා සහ ඩී.එස්. ජයවිරණ මහතුරුන් සම ලේකම්වරුන් ලෙස පත් කර තිබෙනවා ලොවපුරා ව්‍යාප්ත කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත වෙති ආර්ථික හා සමාජීය අභියෝග සහ ඉඩ ප්‍රස්ථා කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාව තුරන් කිරීමේ වගකීම කාර්යසාධක බලකායට පැවරෙනවා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත දර්ශනය පදනම් කරගනිමින් නව ප්‍රවේශයක් ඔස්සේ මෙරටට අනන්‍ය වූ ආර්ථික රාමුවක් සකස් කිරීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අදාළ ආයතනවලට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම කාර්යසාධක බලකායට පැවරි ඇති ප්‍රමුඛ වගකීමක් දේශීය කර්මාන්තකරුවන් ව්‍යවසායකයන් දිරිගන්වන ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ස්ථාපනය කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම තවත් කාර්යයක් වෙනවා ජන ජීවිතයේ යථා පරිදි පවත්වාගෙන යාමට සෞඛ්‍ය හා අධ්‍යාපන කාර්යසාධක බලකායන්ගේ ක්‍රියාකාරීත්වයේද සැලකිල්ලටගෙන සියලුම ආයතන සම්බන්ධීකරණය කරමින් නිෂ්පාදන බෙදා හැරීමට අවශ්‍ය පියවර ගැනීමද ඊට පවරා තිබෙනවා කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ අමාත්‍යංශයක් රජයේ දෙපාර්තමේන්තුවක් රාජ්‍ය සංස්ථාවක් හෝ වෙනත් එබඳු ආයතනයක් කාර්යසාධක බලකාය විසින් පවරනු ලබන රාජකාරී හා වගකීම් ඉටු කිරීම ප්‍රබාද කරන හෝ පැහැර හරින හෝ සියලු අවස්ථා ජනාධිපතිතුමා වෙත වාර්තා කරන ලෙස බලකායට උපදෙස් දී තිබෙනවා 2020 ජනවාරි 24 හා 2020 මාර්තු 24 දින ඇති දරිද්‍රතාව තුරන් කිරීම හා ජීවනෝපාය සංවර්ධනයේ සඳහා වූ කාර්යසාධක බලකාය සහ 2020 මාර්තු 23 දින ඇති කොරෝනා වෛරසයේ ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී වැඩි අවදානම් තත්වයකට මුහුණ පා ඇති දිස්ත්‍රික්කවල සමස්ත ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සේවාවන් විධිමත් ලෙස කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය ස්ථාපනය කිරීමට අදාළ විධිවිධානයන් මේ සමග අවලංගු කරනවා ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්යසාධක බලකාය වෙත පැවරී ඇති කාර්යභාරය සහ වගකීම් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලබනවා මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 323 දක්වා ඉහළ ගියා. ඒ අද දිනේ සොයාගත් රෝගීන් 13 දෙනාද සමගින්. පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම්මාන 12ක් වසදමා පවුල් 11ක සමාජිකයන් 43 දෙනෙකු පනිච්චන් කණී හා ඩියන් කුලම යන නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක GW ජයන්ත චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළා. මෙවන විට දෙවෙනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබන රෝගීන් සංඛ්‍යාව 211ක් විමර්ශන යටතේ රෝහල්වල පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 148ක් වී තිබෙනවා සුවය ලැබූ පිරිස 105ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිවේදනය කරන්නේ හඳුනාගත් තහවුරු කළ රෝගීන් 323 දෙනාගෙන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා අද දිනේ හමු වූ රෝගීන්ගෙන් එක් අයෙකු පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අයෙකු බව තහවුරු වුණා අනෙකුත් 11 දෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අබේපුර පුමාඩිය ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම ගම්මානයේම නිරෝධායනට ලක් කර තිබෙනවා. ඔහු උණු රෝගයේ වැළඳී පුලස්තිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අනුතුරුව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණා. එෙහිදී කළ පරීක්ෂණවලදී මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.
अब प्रदेश में वन विट कोरोना रोगियों को उचित न बावट वार्ता भी अति बेविन किसी को तम निवेश लिन बहर नॉन लेते सारे धनवा सिद्धिन नमो පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් සහකාර මණ්ඩලය PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට අද කටයුතු කෙරුණා. අද දිනේදී පරීක්ෂණ 500ක් පමණ සිදු කර අනෙක් අයගේ පරීක්ෂණ ඉදිරි දිනවලදී ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෛද්‍යවරුන් සහ පොලිසිය එක්වයි මේ ක්‍රියාත්මක කළේ. කෙසේ වුවද ඇතමුන් සෞඛ්‍ය උපදෙස් සම්බන්ධයෙන් සැලකිලිමත් වීමකින් තොරව මත්ස්‍ය වෙළඳ පොළේදී හැසිරෙන ආකාරයද දක්නට ලැබුණා. අපිට ඇත්තටම තියෙන ලොකුම ගැටලුව තමයි මෙතන මේ අය අපි කියන දේවල් අහන්නේ අපි විතරක් නෙවෙයි අපේ පොලිස් නිලධාරින් උනත් අපි ලොකු උත්සාහයක් ගත්තා මේගොල්ලන් හසුරුවා ගන්න කිසි වගකීමක් තියෙනවා විනයක් තියෙන්න ඕන මේකට අපට සහයෝගය දෙන්න ඕනි පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ කොරෝනා ආසාදනීය වූ මාළු ව්‍යාපාරයේ නිරත පුද්ගලයාගෙන් මාළු මිලදීගත් සහ ඔහු ඇසුරු කළ පොල්ගස් ඕවිට වැතර ප්‍රදේශයේ 12 දෙනෙකු නිවාස තුලම නිරෝධායනයට ලක් කෙරුණා. මෙම පිරිසගේ හැසිරීම සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බවයි කහතොඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පත්මරාජ මහතා ප්‍රකාශ කළේ. පිළියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතෙන් කොරෝනා රෝගියෙකු හමු වීමත් සමග ඔහුගේ පවුලේ සමාජිකයන් සහ සමීපව ඇසුරු කළ පිරිසක් හැඳලා නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කළ අතර ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට එහිදී තහවුරු වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ප්‍රකාශ කළා. මෙම පිරිස සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. කොටිකාවත්ත මහබුද්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමග එම පුද්ගලයාගේ පවුලේ සමාජිකයන් 4 දෙනා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. එම පුද්ගලයාගේ නිවස ආසන්නයේ පිහිටි නිවාස 11ක පිරිස් ස්වයන් නිරෝධායනයට ලක් කර තිබෙනවා. තිසල්වත්ත බණ්ඩාරනායක මාතු ප්‍රදේශයට ගොස් යලි පැමිණි පුද්ගලයෙකුයි මෙලෙස කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙන්නේ. බෙල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේ එකම පවුලේ පුද්ගලයන් 7 දෙනෙකුගෙන් PCR පරීක්ෂණ සඳහා සිමපටට ලබා ගැනීමට අද කටයුතු කෙරුණා. පසුගිය දිනක මෙම පවුලේ 4 දෙනෙකු කෙසල්වත්ත ප්‍රදේශයේ කොරෝනා රෝගියෙකුගේ නිවසේ දින 3ක් රැඳී සිටීම හේතුවෙනුයි මෙම PCR පරීක්ෂණය සිදු කෙරුණේ. කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයෙන් පසුගියදා කොරෝනා ආසාදිතයෙකු හමු වීමත් සමග එම ප්‍රදේශයේ පවුල් 10ක පුද්ගලයන් 85 දෙනෙකු නිරෝධායනයට ලක් කෙරුණා. මෙම පිරිස නිරෝධායනය අවසන් කිරීමෙන් පසු ඉදිරියේදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදාළ අංශ මගින් දැනුවත් කිරීමට කටයුතු කෙරුණා. කොළඹ කොටුව දුම්රේ ස්ථානයේ මෙන්ම අවට මාර්ග කිහිපයක් විෂ බීජ හරණය කිරීමට කටයුතු කෙරුණා. පොලිස් ජල ප්‍රහාරක රථ දෙකක් මීට යොදාගෙනුණා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය ලංකාබැම් කුමාවත ඇතුළු මාර්ගද මෙසේ විෂ බීජ හරණය කිරීමට කටයුතු කෙරුණා. කොරෝනා වැසෙනේ පිළිබඳ නාට්‍යානුසාරයෙන් ජනතාව දැනුවත් කිරීමට දිනියාය මූලික රෝහලේ හෙද නිලධාරිනියක වන MC ජීවන්තිකා මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය පියවර ගත්තා. එම රෝහල ඉදිරිපිට දිනපතා මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. කොරෝනා වෛරසයේ බිහිවීම සම්බන්ධයෙන් බොහෝ දිනකෝ චීනය දෙසට ඇඟිල්ල දිගු කළද එය සතුන්ගෙන් ව්‍යාප්ත වූවක් මිස රසායනගාරක නිපදවූ වෛරසයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රකාශිකා ෆිඩෙලා චේප් පවසන්නේ එය සාක්ෂි සහිතව තහවුරු වී ඇති බවයි. කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක පුරා මිලියන 135,250 අතර පිරිසකට ඉදිරියේදී ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවන බව ජගත් සංවිධානය පවසනවා. එම තත්ත්වයෙන් මිදීමට නම් නිසි පියවර හැකි ඉක්මනින් ගත යුතු බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝක පුරා 25,88,335 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 706,455ක්. මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 180,015ක් ලෙසයි. ලෝපුරා රටවල් සහ ස්වයන් පාලන ප්‍රදේශ 210ක වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තියට චීනය වගකිවිය යුතු බව පවසමින් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට ඇමරිකාවේ මිසූරි ප්‍රාන්තයේ කටයුතු කර තිබෙනවා. වෛරසය පිළිබඳ සත්‍ය තොරතුරු චීනය වසන් කළ බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. එහෙත් සියලු චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව චීනය අද ප්‍රකාශ කළා. දෙවන වටයේ කොරෝනා වෛරස ව්‍යාප්තියක් සම්බන්ධයෙන් ඇමරිකා සෞඛ්‍ය අංශ අද අනුතුරු අඟවා තිබෙනවා.
ගතවූපය 24ට චීනයෙන් වෛරසයේ ආසාදිතයන් 30 දෙනෙකු වාර්තා වුණා. එන් 23 දෙනෙකුම විදේශ සංක්‍රමණිකයන්. මේ අතර ඕස්ට්‍රේලියාව සිතාමතාම චීනය අපහසුතාවයට පත් කිරීමට කටයුතු කරන බවට චීන රජය චෝදනා කරනවා. ජර්මනියෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 150,000කට ආසන්න වී තිබෙනවා. එහෙත් එන් ලක්ෂයක පමණ පිරිසක් සුවය ලබා ඇති බවයි එරට සෞඛ්‍යංශයෙන් වාදෙන්නේ. මෙම මාස අවසානයේදී මෙවන විට පණවා ඇති රට වසා දැමීමේ නීති ලිහිල් කරන බව ඉතාලි බලධාරීන් පවසනවා. මේ මාස 4 වෙනිදා සිට නව නීති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. බ්‍රිතාන්‍යයේ කොරෝනා රෝගී මරණ සංඛ්‍යාව බලාපොරොත්තු වූ සංඛ්‍යාවට වඩා දෙගුණයක් වී ඇති බව එරට සෞඛ්‍යංශ පවසනවා. එමෙන්ම අනෙකුත් හේතුන් නිසා සිදුවන මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. රට වසා දැමීමේ කාලය මේ මාස 14 වෙනිදා දක්වා දීර්ඝ කළ බව ස්පාඤ්ඤ රජය දැනුම් දෙනවා. මෙවන විට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 200 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 21000 ඉක්මවා තිබෙනවා. ප්‍රංශයේ ජනගහනයෙන් 6%කට පමණක් කොරෝනා රෝගිය වැළඳී ඇති බවයි එරට සෞඛ්‍යංශ පවසන්නේ. නමුත් දෙවන වටේ වෛරස ව්‍යාප්තියක් සම්බන්ධයෙන් බලාපොරොත්තු විය හැකි බවට ඔවුන් අනුතුරු අඟවනවා. කොරෝනා වෛරස ආසාදිතභාවය පරීක්ෂා කිරීමේ උපකරණ නිසලස ක්‍රියා නොකිරීම හේතුවෙන් ඉන්දියාවේ ඇතම් ප්‍රාන්ත තුල පරීක්ෂා කිරීම తాවකාලිකව නවතා තිබෙනවා. මෙම උපකරණ ආනයනය කර ඇත්තේ චීනෙන්. එහෙත් එම උපකරණ ඉතා උසස් තත්ත්වයෙන් යුතු බවයි චීන රජය පවසන්නේ. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට තවත් රුපියල් මිලියන 37ක පරිත්‍යාග ලැබී තිබෙනවා. ඒ අනුව අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 822ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙල්ලන්විල ධම්මරත්න ස්වාමීන් වහන්සේ රුපියල් මිලියන 5ක් මහරගම ධර්මායතනයේ ශාසන සේවක සමිතිය සහ වොෂින්ටන් බෞද්ධ විහාරයේ පිරිනැමු රුපියල් මිලියන 5ක් උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම ධම්මසිරි ස්වාමීන් වහන්සේද ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහර චන්ද්‍රරත්න නාහිමි පුණ්‍ය භාරයේ පිරිනැමු රුපියල් මිලියනයක් එහි ලේකම් මහින්ද මඩිය හේවා මහතාද සුසිරන්තේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය තවලම ධම්මික ස්වාමීන් වහන්සේ සහ විහාරාධිකාරී පූජ්‍ය හල්විටිගල සුජාත ස්වාමීන් වහන්සේ රුපියල් මිලියනයක් ගල්කිස්ස බෞද්ධ ආයතනාධිපති ආචාර්ය පූජ්‍ය දිව්‍යාගහ යසස්සි ස්වාමීන් වහන්සේ රුපියල් මිලියනයක් ඉතාලියේ ශිරෙන්සිහි සමාධි විහාරාධිපති පූජ්‍ය දොඹදෙනියේ නන්දසිරි ස්වාමීන් වහන්සේ රුපියල් ලක්ෂ 2ක් සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළා. සීජේ වික්‍රමරත්න මහතා රුපියල් මිලියන 5ක් වන් පෞද්ගලික සමාගම රුපියල් මිලියනයක් මරිනා ෆුඩ්ස් පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා හෘද සංගමය රුපියල් මිලියන 5 බැගින්ද මාර්ග ප්‍රවාහන සේවා අධිකාරිය රුපියල් ලක්ෂ 5ක් ඒ අමරසිංහ මහතා රුපියල් ලක්ෂයක් සහ පීඩී ධර්මවර්ධන මහතා රුපියල් 50,000ක් අරමුදලට පිරිනැමුවා. රාජ්‍ය දව සංස්ථාව රුපියල් මිලියන 2ක් ආතර්සි ක්ලාක් මැදිස්ථානය රුපියල් ලක්ෂ 2ක් එක්සත් රාජධානියේ ආදි ආනන්දිය ශිෂ්‍ය සංගමය රුපියල් 830,000ක් සින්ඩා ලංකා පෞද්ගලික ආයතනය රුපියල් මිලියන 1.2ක් දෙකක් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ලබා දුන්නා. ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනය රුපියල් ලක්ෂ 5 බැගින්ද බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 5ක් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රුපියල් මිලියන 10ක්ද අරමුදලට පිරිනැමුවා. ශ්‍රී ලංකා රේගුව රුපියල් මිලියන 2ක් සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය රුපියල් මිලියනයක් සීමා සහිත ඖෂධ වෙළඳ සමිතිය රුපියල් 150,000ක් මාර්ග සහ මහමාර්ග අමාත්‍යංශ සහ ඒ යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 8.6ක් පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යංශය රුපියල් 223,000ක් සමාජ ආරක්ෂණ අරමුදලට ලබා දී තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය රුපියල් මිලියනයක් භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය රුපියල් මිලියන 2ක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය රුපියල් 250,000ක් වැවිලි මහනව සංවර්ධන භාරය රුපියල් 271,000ක් සමාජ සයවල ගැන්වීම් සහ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය රුපියල් ලක්ෂ 6ක් සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළා. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85 73 73 73 දරන විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරෙනවා. දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් ගිණුමට දායක විසිටින අතර නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර තිබෙනවා. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැකි. දුරකථන අංක 01112 35 44 79 හෝ 01112 35 43 54 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් පරිපාලන KB එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර ලබා ගත හැකි. IT මනුෂ්‍යත්වයේ සත්කාරය තවදුරටත් අකණ්ඩව ක්‍රියාත්මක කරනවා.
डायलॉग आयतने समग एकमुत्वेन मेम सत्कार्य क्रियात्मकाय विदेश मित्रन विनुवेन मनुष्यत्वे सत्कार्य दैत दिगु किरीमटद अद पियवर गनुना ITN मनुष्यत्वे सत्कार्य डायलॉग एकमुत्वेन कोरोना व्यसने हेतुवेन अपे रटे बोहो पिरिसक विविध अपहासुतावन्ट लक्व सिटिनवा एहेत एम पिरिस किसी विटेक तनी नोकरन बव ITN मनुष्यत्वे सत्कार्य तुलिन ओप्पु कर हमाराय अपे मनुष्यकम कोरोना वायरसेट पराजय कल नोहेकि यन तेमाव यटते ITN मनुष्यत्वे सत्कार्य आरंभ करुणे ए अणुव कंदुरट अध्यापन संवर्धन संगमय मनुष्यत्वे सत्कार्य वेनुवेन वियली आहार द्रव्य तोगयक अद लबा दुन्ना वसंतम टीवी सह वसंतम एफएम मेदिहत्वीमेनुई मेम द्रव्य तोगे ITN प्रधान पारिश्रयवेत रगिनेनु लबुए एम द्रव्य स्वाधीन रूपवाहिनी माध्यजालये सभापति सुदत् रोहन सह प्रधान विधायक निलधारी नलीन कुमार निशांक यान महत्वरुण वेत भारतीम सिदु केरुणा ITN मनुष्यत्वे सत्कारे मेवर दयात दिगुवेन्ने वतुकरे दमिल मुस्लिम जनता वेत मे दिन कीपयक तिस्से अपि कार्य दंट इटु सिदु करमिन यनवा मनुष्यत्वे सत्कारे कार्यभारय दैन स्वाधीन रूपवाहिनी माध्यजालये एकवेला ए वगेम वसंतम टीवी वसंतम एफएम नालिका समग अपि पक्षपात जाति भेद कुल बलन नेतु अपि सियल्लम सहोदर जनता विदियट मे समाज सत्कारे करन ते निसा अपि हेमदैम कियना वगे तव तवत मे पीडावट असरण भावयट पत्वेला तियन जनतावट සහන සැලසීම සඳහා රසික ප්‍රේක්ෂක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා මේ සත්කාරය සඳහා ඔබත් දායක වන්න විශේෂයෙන්ම අපි සහෝදර දෙමළ ජනතාවට මුස්ලිම් ජනතාවට ඒ වගේම සිංහල ජනතාවට මේ ජාති ආගම් කුල බේද නොතක උපකාර කරන්න විශේෂයෙන්ම අපේ රූපවාහිනී මහගෙදර ITN නාලිකාව සැදී පැහැදී ඉන්නවා ඒ වගේම අපිත් එක්ක සත්කාරයට උදව් කරන සියලුම අයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ තවදුරටත් අහිංසක අසරණ ජනතාව හොයාගෙන යන්න අපි බලාගෙන ඉන්නවා विदेश मिथुरान वेनुवेन मनुष्यत्वे सत्कारे सत्कारकत्वे लबाधीमट अद कटयुतु केरुणा विदेशीय संचारकीन नेवासिकव सिटिन संचारक होटल वेत गोस ओउन मुहुण दी एति गेटलु पिलिबंद सोया बेलुनु अतर श्रीलंकाव तुल एति तत्वे पिलिबंदव दनुवत केरुणा वियली आहार द्रव्य पार्सल ओउन वेत लबाधीमट पियवर गेनुणा श्रीलंका संचारक प्रवर्धन अधिकारी जातिक संचारक वृत्तिकयिन्गे संगमय सह श्रीलंका पोलीसियद ईट दायकत्वे लबा दुन्ना කටුනායක මහනුවර නුවරඑළිය ඇල්ල යන ප්‍රදේශවල අද දිනේ මෙම සත්කාරය ක්‍රියාත්මක කෙරුණා ITN මනුෂ්‍යත්වයේ සත්කාරය ඩයලොග් එකමුතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 77 වගන්තියට අනුව පාර්ලිමේන්තුව නැවත කැඳවිය හැකිවන්නේ තම අභිමතය පරිදි ජනාධිපතිවරයාට පමණක් බව අධිනීතිඥ මනෝහර ආර්ද සිල්වා මහතා පවසනවා හිටපු කතානායකවරයාට හෝ පාර්ලිමේන්තුවට කැමති පරිදි පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බවයි ඒ මහතා අවධාරණය කරන්නේ ඕනෑ කමින්ම රට ව්‍යාකූල කිරීමේ පරමාර්ථයෙන් පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ දිනය අනිවාර්යයෙන්ම මාස 3ක් ඇතුළත විය යුතුය. එහෙම නුනොත් පාර්ලිමේන්තුවට රැස් වෙන්න පුළුවන් ය කියන වගේ කතාවක් කියනවා. දැන් මේක සම්පූර්ණයෙන්ම අසත්‍යයි. මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවීම කියන කතාව තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වගන්තියේ 5වන උපවගන්තියේ පාර්ලිමේන්තුවක් විසිරුවා හරිහාම ජනාධිපතිවරයා විසින් දින දෙකක් නියම කරනවා එකක් මැතිවරණය පැවැත්වීමට අනිත් එක අභිනව පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට ඒ නව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවන්නේ ඊ අභිනවෙන් පත්වෙන පාර්ලිමේන්තුව රැස්වීමට මිසක් පරලන පාර්ලිමේන්තුවට රැස්වීම නෙමෙයි. දැන් මේ දිනය යම් කිසි හේතුවක් නිසා මැතිවරණ කොමසාරිස්වරයාට පවත්වන්න බැරි වුණොත් ඔහුට පුළුවන් අලුත් දිනයක් ලබා දෙන්න. ඒ අලුත් දිනයක් ලබා දෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 තුන වගන්තිය යටතේ. ඒ තුන වගන්තියේ කොහෙවත් කියන්නේ නැහැ මාස 3ක කතාවක්. ඒ නිසා අලුත් දිනයක් නියම කරොත් මාස 3න් එපිට දිනයක් පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කමක් නැහැ මාස 3ක් ඇතුළත. ඒක ප්‍රායෝගිකව කළ නොහැක්කක්. දැන් තියෙන පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ලවා යම් කිසි දෙයක් කරගැනීමට අවශ්‍ය නම් ඔහු හිතනවා නම් ඔහුට පාර්ලිමේන්තුව සහායක් වෙයි කියලා ඔහුට ඕන නම් කැඳවන්න පුළුවන්. හැබැයි ඔහුගේ අභිමතය පරිදි තමයි 77 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවක් කැඳවන්නේ. ජනාධිපතිරෝ නැත්තම් කැඳවීම සඳහා කිසිම නීතිමය බලකිරීමක් නැහැ. දෙවෙනි කාරණාව තමයි ජනාධිපති හැරෙන්නට වෙන කෙනෙකුට
පාර්ලිමේන්තුව කැඳවන්න බෑ. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 දෙකව ගන්ති යටතේ කතානායකවරයෙක් නැහැ. ඒ නිසා කතානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කියන කතාව තේරුමක් නැති කතාවක්. මොකද කතානායක දුරේ ඉන්න පුද්ගලයාගේ දුරය අහෝසියලා තියෙනවා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවක් විසිරුවා හැරියාම අවශ්‍ය මුදල් ලබා ගන්න පුළුවන් ඒකාබද්ධ අරමුදලෙන් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 තුන්වන උපවගන්තියේ පැහැදිලිව සඳහන් වෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විපක්ෂ නායක කාර්යාලයේදී අද විශේෂ බාධ්‍ය හමුවක් පැවැත්වුවා. රජය ගෙන යන කොරෝනා මර්ධන වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී ඔහු දැඩි විවේචනයක් එල්ල කළා. මෙම බාධ්‍ය හමුව පිළිබඳ අදහස් පළ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා සඳහන් කළේ තම දේශපාලන හෙංජයයන්ට රටේම සෝකේ පාවා දුන් රාජිත සේනාරත්න මහතාට එවන් විවේචනයක් කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි. මේ වෛරොලොජිස්ලා පහක් ඉන්නවා. අපි දැක්කේ නැහැ එක්කෙනෙක්වත්. මේ එක ටාස්ක් ෆෝස් එකක. වසංගත විශේෂඥයෝ ඉන්නවා විශාල ගණනක්. ඒකත් තියෙනවා. ටීවී එකට ගිහිල්ලා මිනිස්සුන්ට උපදෙස් දෙන්නේ කවුද? මේ විෂය පිළිබඳ හරියවමක් අවබෝධයක් නැති එක්කෙනෙක් කට්ටිය. රෑට ටීවී එකේ කතා කරේ ඔක්කොම මේ ආණ්ඩුව පිටවන්න ආපු කට්ටියගේ තමයි. දැන් මේ අපේ රටේ තත්ත්වය ගැන අපි කයිවාරු ගැහුවට වැඩක් නැහැ. රාජිත සේනාරත්නට මේ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් තියෙන විශේෂඥතාවය මොකක්ද? රාජිත සේනාරත්න යුගයේ තමයි මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරුන්ට ඒ නිශ්චිත ප්‍රමුඛතාවය නොදී තමන් එක්ක එකට හිටපු දූෂිත කල්ලියක් එක්ක සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ගියේ. ඒතර අද වෙනකොට රාජිත සේනාරත්න හිටියානම් මේ කොරෝනා වසංගතය ගෙනාවේ කවුද කියලා ඇහුවොත් කියයි මේක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ දේශපාලන පක්ෂයක් ගෙනාපු වසංගතයක් කියලා. මේ රටට ගැළපෙන්නේ නැති ඖෂධ ගෙනාව වගේ මේ රටට ගැළපෙන්නේ නැති ක්‍රමවේද අනුනල දීමක් දකින්න තිබුණා මෙතුමා සෞඛ්‍යමතිවරයා හැටියට හිටියානම්. ඒ වගේම කොරෝනා යම් ප්‍රමාණයකට අඩු වුණොත් හරි කොරෝනා ප්‍රති කියලා තනියෙන් සම්මාන පවත්ව ගන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. කොරෝනා ව්‍යාප්තියත් සමග බොහෝ දෙනා දැඩිසේ පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ට රජයේ මෙන්ම බොහෝ අංශවලින් සහන සැලසීමටයි කටයුතු කර තිබෙන්නේ. පවත්නා තත්වය හමුවේ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ ආර්ථික අපහසුතා ඇති පාසල් දරුවන්ගේ පවුල් සඳහා ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා. අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහේෂ හෙට්ටිආරච්චි මහත්මියගේ මූලිකත්වයෙන් මෙම කටයුතු සිදු කෙරෙන්නේ. කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවක සේවිකාවන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මේ සඳහා අනුග්‍රහය ලබා දෙනවා. අත්‍යවශ්‍ය සේවාවල නිරත පිරිසට ලබා දීම සඳහා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කළ පෙයාවක් අදාළ අංශ වෙත ලබා දීම අද ආරම්භ කෙරුණා. පළමු පියවර ලෙස මීරිගම මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පොලිසිය ඇතුළු ආයතන රැසකට ලබා දුන්නා. මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයුර්වේද සංරක්ෂණ සභාවෙක්වයි වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ. මාර්ග බාධක රාජකාරී වල මෙන්ම අනෙකුත් රාජකාරී සිදු කරන පොලිස් නිලධාරීන් සඳහා සංග්‍රහ කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය ආරම්භ කළා. එමෙන්ම නවීන තාක්ෂණයෙන් යුත් සිරුරේ පැලඳිය හැකි කැමරා උපකරණ රැසක්ද පොලිසියට බාර දුන්නා. මෙම කැමරා පැලඳ සිටින පොලිස් නිලධාරීන් ඉදිරියේ සිදුවන සියලු දේ පටිගත කර අන්තර්ජාලයේ ඔස්සේ පොලිස් ස්ථාන වෙත සැපයීමට මෙම කැමරා තුලින් හැකියාව උදා වෙනවා. මෙම අවස්ථාවට මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සහභාගී වුණා. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කුට්ටාසේ ග්‍රාම සේවා වසම් 46ක පුද්ගලයන් 3768 දෙනෙකු සඳහා රුපියල් 5000ක රජයේ දීමනාව ලබා දීම සිදු කෙරුණා. මේ සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් 1,88,40,000ක් වනවා. COVID-19 වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට කඩිනමින් හා පහසුවෙන් පැළඳිය හැකි පෞද්ගලික ආරක්ෂක උපකරණයක් නිපදවා කළුතර නාගොඩ රෝහලට පරිත්‍යාග කෙරුණා. නව නිර්මාණ ශිල්පී නාලක චන්ද්‍රවංශ මේ සකස් කර තිබෙනවා. කොරෝනා උවදුරත් සමග ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසම හරහා නව නිපැයුම් හතක් හඳුන්වා දීම ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද සිදු කෙරුණා.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම නව නිර්මාණ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මුල් කිරකණමින් බිහි වී තිබෙනවා. එමෙම අඩු වියදමකින් යුතුව ඒවා නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයක්. එසා රටක් අභියෝගයකට මුහුණ දුන්න අවස්ථාවේදී රටේ නව නිපුණ කරුවේ අභියෝගය ජය ගැනීම සඳහා ඉදිරිපත් වීම අතින් රටට සතුටු විය හැකි විශිෂ්ට වார்த்தාවක් ලාංකීය ශිෂ්‍ය પરම්පරාව හා අනිකුත් නව නිපුණ කරුව තබලා තියෙනවා. අද දිනේදී අපි රටට සමස්ත රටවැසියාටත් ජාත්‍යන්තරයටත් මේ නිර්මාණකරුවන්ගේ නව නිපුණ හතක් පමණ ප්‍රසිද්ධියට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සඳහා රජයේ වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේට අනුව විශාල මූල්‍ය ආධාරයක් ඒ නව නිපුණ කරුවන්ට ලබා දීමට කටයුතු යොදලා තියෙනවා. මේ ස්විච් එකෙන් මේක ඔන් කරාම අපිට මේක ක්‍රියාත්මක වෙනවා මුලින් අපිට පෙළන්නේ කොළ වර්ණයෙන් තමයි මේ මැෂින් එක ඔන් කියලා පෙන්වන්නේ මේ මැෂින් එක ළඟට අත ලං කරොත් එන කෙනෙක් මේක අපි මේසයක් වගේ තැනක තියන්නත් පුළුවන් එහෙම නැත්නම් බිත්තියෙ ඉල්ලන්නත් පුළුවන් මේ විදිහට විසබීජනාශක දියර අපේ අල්ලට නිකුත් කරනවා මේ මැෂින් එකේදී සිද්ධ වෙන්නේ හදිස්සියෙන් හරි රෝගියාගේ හදවත නැවතුණු විගසම මෙන්න මේ ආකාරයේ තෙරපුම් බලයක් හම් වෙනවා පැයක් පුරාවට දෙන්න පුළුවන් මේ කැලිබර් කරලා තියෙන්නේ මිනිත්තුවට 100ක් කරගෙන මේ මෝටරෙන් ඕනෑම ආකාරයක පීඩනයක් යොදලා පපුව සම්පූර්ණයෙන් කාඩියක් මසාජ් එක දුන්න පුළුවන් මේකේ මේ ඩස් මාස් එක හයි කරන්නේ මේ මාස් එක හයි කරන්නේ මේ විශේෂ වූ මෝටරයක් නැත්නම් වැකුම් කම්ප්‍රෙසර් එකක් තියෙන චරා කොටසකට මේ මාස් එක හරහා මේ මෝටරකින් තමයි හුලං ඇදලා ගන්නේ හුලං ඇදලාගෙන වෛරස් එක නැති පිරිසුදු වාතය මේ ලයින් එක දිගේ ගිහිල්ලා මේ හෙල්මට් එක ඇතුළට දෙනවා එතකොට මෙයාට ලැබෙන්නේ සම්පූර්ණ පිරිසුදු වාතය එතකොට මෙයාට තමන්ගේ මුකයට මාස් එකක් දැම්මීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ඇස් වලට goggles දැම්මීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා අපි උත්සාහ කරේ අඩු වියදමකින් ලංකාවේ තියෙන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඉක්මනට හදා ගන්න පුළුවන් ශ්වසන ආධාරක උපකරණ හදන්න. ශ්වසන ආධාරක යන්ත්‍රයක තියෙන උපාංග වලින් නිෂ්පාදනය කරන්න පුළුවන් සියලුම අංග අපි ඇතුළත් කරා. රෝගියෙක් සිහි නැති කරද්දී එමත් නැත්නම් මේ වගේ කොරෝනා තත්ත්වයකදී ශ්වසන අපහසුතාවයක් නිසා අපිට කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්න ශ්වසන යන්ත්‍රයකට සම්බන්ධ කිරීමේදී අපි ඒක කරන්නේ මෙන්න මේ පොඩි නාලයක් අපි ඇතුල් කරනවා රෝගියාගේ උගුර හරහා ශ්වසන මාර්ගයේ. මේ උපකරණය පාවිච්චි කරලා වීඩියෝ උපකරණයක් තුලින් බලාගෙන අපිට පුළුවන් මේ ටියුබ් එක ඇතුල් කරන්න. ඒක දියුණු රටවල් වල මේක තමයි COVID-19 patient කෙනෙක් ඉන්ටියුබේට් කරනවා නම් අනුමත කරන ක්‍රමය මේ වීඩියෝ ලැරින්ගොස්කෝප් කියන උපකරණය. ඒ සමගින් ස්වාධින රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk